ඔහු මොනතරම් කාර්යබහුල පුද්ගලයෙක් වුණත් කවදාවත් මේ වගේ දේවල් මගහැරියේ නැහැ. පුළුවන් හැම වෙලාවෙම තමන්ගේ පාක්ෂිකයන්ගේ හිතවතුන් වෙනුවෙන් කැපවීමෙන් වැඩ කළා පමණයි. සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දෙන්නේ හිතවතුන්ගේ විවාහ මංගල්‍යයකට සහභාගී වී නැවත තම නිල නිවස වෙත එමින් සිටියදී රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ සොයුරු ජගත් මේ අවාසනාවන්ත සිද්ධිය පිළිබඳව ඔහුගේ අදහස් දක්වා තිබුණේ මේ විදිහටයි. එදා ඔහු විවාහ මංගල්‍ය දෙකකට සහභාගී වුණා. ඒ සහභාගී වෙලා ඔහු නැවත ගෙදර යමින් සිටියේදී තමයි මල්ලි මේ අවාසනාවන්ත අනතුරට මුහුණ දුන්නේ. ගොඩක් අය කියනවා එයා ඒ වෙලාවේ බීලා ඉන්න ඇත්ත කියලා. ඒත් මම දන්නවා මගේ සොයුරා කවදාවත් මත්පැන් පානය කරපු පුද්ගලයෙක් නෙවෙයි. මේ විවාහ මංගල උත්සවයේ ඔහු පැය භාගයක්වත් ඉඳලා නැහැ. යා යුතුයම නිසා හැකි ඉක්මනින් නැවත නිවසට පැමිණෙන අරමුණෙන් ඇතුව තමයි ඔහු මේ විවාහ මංගල්‍ය වලට සහභාගී වෙලා තියෙන්නේ. මියගිය සනත් දිශාන්තගේ මරණය ගැන පශ්චාත් මරණ පරීක්ෂණ අතරතුරයි සාක්ෂි ලබා දෙමින් ඔහුගේ සොහිරා මේ බව ප්‍රකාශ කර තිබුණේ. හිතවතුන්ගේ විවාහ මංගල්‍යයකට සහභාගී වීමෙන් පසු අමාත්‍යාංශයේ නිලධාරියෙකුගේ දරුවෙකුගේ විවාහ මංගල්‍යයකට සහභාගී වීම සඳහා රාජ්‍ය ඇමතිවරයා කුරුණෑගල සිට නැවත ආරච්චි කට්ටුවට පිටත් වෙනකොට රාත්‍රී 12ට විතර ඇතිලු. එහෙම තමයි ශනත් නිසාන්තගේ ඥාතියා සාක්ෂි දෙමින් පවසලා තිබුණේ. चैनल सब्सक्राइब कर लेना मेन में बटन क्लिक कर अभी सब्सक्राइब कर बेल बटन एक्टिव करो अपने चैनल नवतम वीडियो गए ना बट ऐसे नहीं देने के नहीं मैं क्या वाला बेनो